විදිහට අපි හැමෝම කැමතිනෙ ලස්සනට ඉන්න. ඉතින් ගර්භණී කාල සීමාවේදී මේ අම්මලා කැමති ලස්සනට ඉන්න. ගැබ් ගත්ත අම්මලා ගොඩක් වෙලාවට කරන කම්ප්ලේන් එකක් තමයි, "අම්ම කැත වෙනවානේ, බබා හම්බෙන්න ආවට පස්සේනේ මේ කළු පාට උනේ සේරම." ඉතින් අම්මලා හරි දුකින් කතා කරන්නේ ඒ ගැන. මොකද බබා හම්බෙන්න ආපු කාල සීමාවේදී හැමේ ඉතුරු වෙච්ච ප්‍රශ්න අම්මලගේ හරියට තියෙනවා, සහ ගර්භණී කාල සීමාවේදී අම්මලට හුඟක් හැමේ දේවල් සම්බන්ධ, හැමේ ගැටලු සම්බන්ධ ප්‍රශ්න හුඟක් තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ ගර්භණී කාල සීමාවේදී මේ අම්මලට හැමේ ඇති වෙන ගැටලු මොනවද කියලා. මම ගැටලු පහක් කතා කරනවා ප්‍රධාන වශයෙන් ගර්භණී කාල සීමාවේදී ඇතිවෙන. ගර්භණී කාලයේදී හැමේ ඇතිවෙන පළවෙනි ප්‍රශ්නේ විදිහට අපි හඳුනගන්නේ හයිපර් පිග්මන්ටේෂන් කියන එක. හයිපර් පිග්මන්ටේෂන් කියලා කියන්නේ හැමේ නිකන් සම නිකන් අඳුරු වෙලා, එහෙම නැත්නම් සමහරක් වෙලාවට මේ හයිපර් පිග්මන්ටේෂන් ඇති වුනහම මැලස්ම කියලා හැමේ නිකන් පැචස් මූණේ වගේ පැච් ඇති වෙනවා, ඒ වගේ දේවල් ඇති වෙනවා. ඉතින් මේක ඊටම ස්වාභාවික තත්ත්වයක් සහ බබා හම්බුනට පස්සේ බීම මගහැරිලා යන තත්ත්වයක්. මේක ඇති වෙන්නේ මෙලනින් සාන්ද්‍රණය හැඟේ වැඩිවීම නිසා. ඉතින් මේ වගේ වෙලාවල් වලට අපි මුකුත් ප්‍රතිකාර කරන්න කියන්නේ නැහැ. හයිපර් පිග්මන්ටේෂන් එකට අපි කියන්නේ හිරු ආවරණ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් එළියට යද්දී, තද අවුවට යද්දී හොඳට ඇඟ වැහෙන්න ඇඳුම් අඳින්න. එහෙමත් නැත්නම් හිරු ආවරණ ආලේප තියෙනවනේ ක්‍රීම් වර්ග, SPF 30%, 50% වගේ තියෙන වෛද්‍යවරයෙක් අනුමත කරපු හිරු ආවරණ ආලේපයක් පාවිච්චි කරන එක හොඳයි ගර්භණී මවකට, හැබැයි වෛද්‍ය අනුමැතියක් ඇතුව පාවිච්චි කරන්න ගර්භණී කාල සීමාවෙන් නිසා. ඉතින් ඔය හයිපර් පිග්මන්ටේෂන් කියන තත්වයට බය වෙන්න එපා. හිතාම ඉක්මනින් බබා හම්බුනට පස්සේ ඒ අඳුරු ගතිය, කළු ගතිය මගහැරිලා යාවි. මැලස්ම කියන තත්වයක් කාලයක් යද්දී බබා හම්බුනට පස්සේ මගහැරිලා යාවි. ඊළඟට අනිත් එක තමයි අම්මලගේ හැමේ ඇති වෙන තව තත්ත්වය ලීනියා නයග්‍රා කියන එක. ගොඩක් අය සාරියක් ඇඳහම පේනවා කියලා හිම බයයි. මේ නාභියේ ඉඳලා පියුබික් බෝන් එක වෙනකන් ගොඩක් වෙලාවට තද කළු පාට ඉරක් ඇති වෙනවා. සමහර අයගේ මේක බබා හම්බුනට පස්සේ තුඟ කාලයක් යනකම් පවතිනවා. ඉතින් ඒක නිසා ගොඩක් අම්මලා බයයි මේකට. ඉතින් ඒකත් සාමාන්‍යයෙන් එච්චර හිතන්න ඕන තත්ත්වයක් නෙමෙයි. ඉතින් ඒ බඩ පේන ඇඳුමක් ඇඳොත් පොඩ්ඩක් පේන නිසා ඒ වගේ වෙලාවට බබා හම්බුනාට පස්සේ තමයි අපි ඒ සඳහා යම්කිසි ආලේපනයක් හෝ ප්‍රතිකාරයක් කරනවා නම් කරන්නේ. හැබැයි සමහර අම්මලගේ, ගොඩක් අම්මලගේ බබා හම්බුනාට පස්සේ මේක ඉබේම මගහැරිලා යනවා. ඊළඟට අනිත් එක තමයි අම්මලගේ මුණිකුරු ලැයිනේ. හෝමෝන වෙනස්කම් නිසා සහ තෙල්, ඇඟේ තෙල් වැඩිවීම නිසා තමයි කුරුල්ල ඇති වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට අපි අම්මලට කුරුල්ලය සඳහා ඖෂධ ප්‍රතිකාර නියම කරන්නේ නැහැ ගර්භණී කාලේදී. ගොඩක් වෙලාවට කරන්නේ මෘදු පිරිසුදු කාරකයක්, කුරුලෑවලට සුදුසු පිරිසුදු කාරකයක් පාවිච්චි කරලා මූණ සෝදන්න, හොඳට පිරිසුදුව ඉන්න. ඒ වගේම උගා කුරුලෑ එනවා නම් වෛද්‍ය උපදෙස් මත ගර්භණී කාලයට සුදුසු යම් කිසි ආලේපනයක් හෝ ඖෂධයක් ලබා දෙනවා. ඒක ගොඩාක් එනවා නම් නැත්තම් තිය සාමාන්‍ය තත්වයෙන් එන කුරුලෑ බබා හම්බුනට පස්සේ මගහැරිලා යනවා. ඊළඟට අම්මලට තව හැමේ ඇතිවන තත්වයක් තමයි ගර්භණී කාලේ වෙරිකාස් වේන්ස් කියලා කියන්නේ ඉල් පුණු නහර. එහෙම නැත්තම් ස්පයිඩර් වේන්ස් කියලා තියෙනවා, පොඩි මේ කියන්නේ මකුළුව ඉන්නෝ වගේ හැම තැනම නහර ඉලිපිල වගේ තියෙනවා. ওই තත්ත්ව දෙකම එනවා. හැබැයි වෙරිකාස් වේන්ස් වගේ තියෙන වෙලාවට නම් ටිකක් අම්මලට අමාරුයි. කකුල් වල එහෙම තියෙනකොට මුහුණ, බෙල්ල, අත්වල කකුල් වල ඇති වෙනවා. ඒ වගේ වෙලාවල් වලට සමහරක් විට උපදෙස් ලැබෙනවා පාවිච්චි කරන්න මේස්, විශේෂයෙන් සකසුපු මේස් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කකුල් දෙක පොඩ්ඩක් උඩින් තියාගන්න, වාඩි වෙලා ඉන්නවා නම් හැම තිස්සෙම. ඒ වගේ වෙලාවට කකුල් තියාගන්න මේසයක් තියනවා. ගොඩක් ඔෆිස් වල එහෙම ගර්භණී කාන්තාවක් ඉන්නවා නම් මේසයට බලන්න උගක් වෙලාවට පොඩි කකුල උස්සලා තියන්න මොකක් හරි තියලා තියෙනවා. එහෙම තියලා තිබ්බම ගොඩක් වෙලාවට ඒක අඩු වෙලා යනවා. ඊළඟට කකුල් වල පොඩි සම්බාහනයක් කිරීම, ඒ වගේම හවසට වැඩ ඇරිලා ගියාම පොඩ්ඩක් උණු වතුරේ දාලා කකුල් දෙකට පොඩි සාත්තුවක් කරන එකත් හොඳයි. ඊළඟට මේ සමහර මේ විදිහේ එන වේන්ස් ටිකක් කල් ගියාට පස්සේ, බබා හම්බ වෙලා ටිකක් කල් ගියාට පස්සේ නැති වෙලා යනවා. සමහර වෙලාවට ටිකක් පර්මනන්ට් තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවල් වලදී ලේස ප්‍රතිකාර යොදාගෙන ඒවා හරි ඉක්මනින් ඉවත් කරන්න පුළුවන්. ඊළඟට ව්‍යායාම කිරීමත් ගොඩක් සුදුසුයි මේ වගේ වෙලාවල් වලදී. ඒ වගේම දිගු වෙලාවක් නැගිටලා ඉන්න රස්සාව ලේදෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔබ ඉල්ලීමක් කරන්න. ක්‍රීම් වෙරිකාස් වේන්ස් වගේ එනවා නම්, ස්පයිඩර් වේන්ස් එනවා නම් සේවය කරන තැනින් ඉල්ලා සිටින්න, ඔබට වාඩි වෙලා සේවය කරන්න තැනක් ලබා දෙන්න කියලා. මොකද දිගු වෙලාවක් නැගිට සිටීම ගර්භණී මවකට හිම සුදුසු නෑ ඒ වගේ තියෙන කෙනෙකුට. ඊළඟට ගොඩක් ගර්භණී අම්මලාගේ ස්කින් ටැක්ස් කියලා එනවා. මේ සමහර තැන්වල යම් හැමේ ටිකක් අවර්ණ, කියන්නේ හැමේ පාටට වඩා තද වෙච්ච, ඝන වෙච්ච දේවල් තියෙනවා, ඝන වෙච්ච ස්ථාන ඇති වෙනවා. ඉතින් ඝර්ෂණය ඇති
වීමත් සහ හෝමෝන වෙනස්කම් නිසා මේ වගේ ඇතිවෙන ස්කින් ටැක්ස් ටික කාලයක් යනකොට බබා හම්බ වෙලා ඉබේම නැති වෙනවා. ඊළඟට අනිත් එක තමයි හැම ඇතිවෙන අනිත් ප්‍රශ්නේ අධිකව දහඩිය දැමීම. ඉතින් අධිකව දහඩිය දැමීමත් මේ පරිවෘත්තීය සීග්‍රතාවයේ වැඩිවීම සහ හෝමෝන මේ වෙනස්කම් නිසා ඇතිවෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට අපි ගොඩක් කියන්නේ අම්මලට පුළුවන් තරම් වතුර බොන්න, ඇඟ සජලනය කරන්න, හයිඩ්‍රේට්ව තියාගන්න, ඊට පස්සේ කපු ඇඳුම් අඳින්න, ඔය සිල්ක් ඇඳුම් එහෙම අඳින්න එපා, සීතල රටවල නිර්මාණය කරපු ඇඳුම් තියෙනවා, ගර්භණී මවුරු ඒවා අඳිනව ලස්සනයි කියලා, ඒ වගේ අඳින්න නැතුව පුළුවන් තරම් කපු ඇඳුම් භාවිතා කරන්න. ඊළඟට ප්‍රික්ලි හීට්, ඒ කියන්නේ ඔය දහඩිය බිබිලි වලට දාන ටැල්කම් පුයර එකක් වෛද්‍ය හෝ පවුල් සෞඛ්‍ය අනුමැතියක් ඇතුව භාවිතා කරන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් ගර්භණී කාල සීමාවේදී හැම ඇතිවන මෙවැනි ගැටලු ටිකක් බහුලයි අම්මලා අතර. ඒක නිසාම සමස්තයක් විදිහට හැම පරිස්සම් කරගන්න ගර්භණී කාලයේ කළ යුතු දේවල්, විශේෂයෙන්ම ඔය හැම කසලා කසලා අර ස්ට්‍රෙච් මාක්ස් හැම එන එක පාලනය කරගන්න අම්මලට උපදෙස් විදිහට හැම පරිස්සම් කරන විදිය මම කියලා දෙන්න. මම ස්ට්‍රෙච් මාක්ස් ගැන වැඩි මේ වෙලාවේ කතා කරන්නේ නැත්තේ අපේ වෙනම වැඩසටහනක් අපි තියෙනවා, වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ස්ට්‍රෙච් මාක්ස් ගැන වෙනම කතා කරන වැඩසටහන. ඒක ඔයාලට බලන්න පුළුවන් මොකද්ද මේ ගර්භණී කාල සීමාව තුළ ඇතිවෙන ස්ට්‍රෙච් මාක්ස් වලට කරන්නේ කොහොමද ඒව වළක්ව ගන්න කියලා. හැබැයි මේ කියන කරුණු කාරණාත් ස්ට්‍රෙච් මාක්ස් වළක්ව ගන්නත් ප්‍රධාන වශයෙන් බලපානවා. පළවෙනිම එක තමයි සජලනය කිරීම. ඇඟ පුළුවන් තරම් ඇඟ වතුරෙන් සංතෘප්ත කිරීම, ඒ කියන්නේ දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය හරි විදිහට පානය කිරීම. ඔය ස්ට්‍රෙච් මාක්ස් එන කසන්න ගන්න එකේ සේරම පාලනය වෙනවා හොඳට වතුර බීලා ඉන්නවනම්. ඊළඟට මොයිස්චරයිසර් එකක්, හොඳ මොයිස්චරයිසර් එකක් තෙතමනේ හැම ආරක්ෂා කරන මොයිස්චරයිසර් එකක් භාවිතා කිරීම හුඟක් සුදුසුයි ඒ කාල සීමාවේදී කසන තැන්වලට. ඊළඟට කසන්නේ නැතුව ඉන්න, පුළුවන් තරම් කසන්නේ නැතුව ඉන්න. ඊළඟට විටමින් වර්ග සහ ස්වාභාවික ආහාර, හොඳට විටමින් තියෙන ස්වාභාවික ආහාර වර්ග ලබා ගැනීමත් විටමින් වර්ග හරියට ලබා ගැනීමත් අවශ්‍ය වෙනවා හැම සෞඛ්‍ය රැකගන්න ගර්භණී කාලේ. ඊළඟට මෘදු සුගන්ධකාරක හුඟක් අඩු මෘදු පිරිසුදු කාරකයක් හැම වෙලෙම භාවිතා කරන්න, විශේෂයෙන්ම දැන් අපිට එහෙම විශේෂ එකක් ડોක්ටර් ලියලා දීලා නැත්නම් බබාලට පාවිච්චි කරණේම තියෙන්නේ. බබාලව සෝදන සේදුම් කාරක තියෙනවා, සබන් වර්ග වුණත් බබාලව සෝදන එකක් පාවිච්චි කරන එක වඩා හොඳයි. මෘදු සේදුම් කාරකයක් පාවිච්චි කළා හැම නිතරම පිරිසුදුව හැබැයි වියලිව නෙමෙයි තෙතමනේ සහිතව, පිරිසුදුව තෙතමනේ රැඳෙන විදිහට, ඒ කියන්නේ හයිඩ්‍රේෂන් විදිහට. දැන් ඩ්‍රයි තිබුණොත් තමයි ගොඩක් කසන්න ගන්නේ. හැම වෙලෙම හැම කසනවා නම් අනිවාර්යෙන් ඒ හරියේ වතුර මට්ටම අඩු වීම නිසා තමයි ප්‍රධාන කාරණාව කසන්නේ. ඉතින් ඒක නිසා හොඳට හයිඩ්‍රේට් කියලා තියාගන්න. ඊළඟට අනිත් එක තමයි හිරු ආවරණ ආලේපයක් භාවිතා කිරීම. ඉතින් ඔන්න ඔය වගේ දේවල් පිළිපදිනවා නම් ඔයගලට ස්ට්‍රෙච් මාක්ස් ඇතුළු මම ඔය කතා කරපු ගර්භණී කාලේ ඇතිවෙන හැම ආසාදන හුඟක් අඩු කරගන්න පුළුවන් හැම ඇතිවෙන ගැටලු. ඉතින් අපි මේ වගේ හුඟක් කරුණු කාරණා වැදගත් කරුණු කාරණා ඔයගලන්ට අරගෙන එනවා ගර්භණී මවුරු සම්බන්ධයෙන්, පුංචි පැටවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සහ සමස්ත සෞඛ්‍ය සම්බන්ධ කරුණු කාරණා. ඉතින් අපි මේ හැම දෙයක්ම ඔයගලන්ට අරගෙන ඉන්නේ හිතාම විශ්වාසයෙන් වගකීමෙන් යුතුව. ඒ නිසා ආරාධනා කරනවා හැම කෙනෙකුටම මේ නාලිකාව එක්ක රැඳිලා ඉන්න සෞඛ්‍ය පිළිබඳව දැනගන්න ඕන කෙනෙක් සහ පුංචි පැටියෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, පුංචි පැටියෙක් කුසේ ඉන්නවා නම්, එහෙම නැත්නම් චූටි පැටියෙක් ගෙදර ඉන්නවා නම් හුඟක් වැදගත් වෙයි අපේ නාලිකාවේ මේ කතා කරන කරුණු. ඒක නිසා හැම කෙනෙකුටම ආරාධනා කරනවා මේ නාලිකාවත් එක්ක එකතු වෙන්න.